දැන් අපි අවුරුදු පහකට පත් කරාම නායකයා අවුරුදු පහ යනකම් අපිට කරන්න දෙයක් නැහැ. ආපහු බස්සන්න බෑ. ගෝඨාව යවනවා වගේ බංග්ලාදේශ එක්කෙනාව යවුවා වගේ හැමදාම මිනිස්සු එළියට බහලා එම යවන්නේ නැහැ. එම යවන්නේ නැහැ. අපිටත් අවස්ථාවක් තිබ්බ පහුගිය කාලේ. ගෝල් පේස් එකකින් අරගලෙන් ගෝඨා යවුවට පස්සේ වහාම ගෝල් පේස් අරගලේ ඒ ජනතා නැගිටීමයි හරවන්න තිබේ කොහටද? පාර්ලිමේන්තුවට. අපි හරවන්න ගියා. අපි එතෙන්ට බැස්සා. නමුත් අර විසිරිච්ච පැතිරිච්ච පොදු ජන අරගලේ තැන් තැන්වල හිටපු ගෝල් පේස් නායකයෝ කියන අය මොකද කරේ? ඒක බ්ලොක් කරා. පාර්ලිමේන්තුව ඉතුරුනානේ. ඉතුරු වෙච්ච පාර්ලිමේන්තුවෙන් අර බිඳ වැටිච්ච කුළුණ නැවත ගොඩ නැගුවා. ඉතුරු කොට පන්න පිටින් සත පහක වැඩක් නැහැ. ජේවිපී එකේ ලාල්කාන්ත මන්ත්‍රීතුමාලා තවදුරටත් ප්‍රකාශ කරන්නේ මොකද්ද? අරගලය ජයගන්න, අරගලය තවදුරටත් ව්‍යාප්ත කරන්න අපිට පාර්ලිමේන්තුව අත්පත් කරගන්න තිබ්බා කියන ඒ පැසිස්වාදී ක්‍රමවේදය තමයි ඒගොල්ලෝ අදටත් ප්‍රකාශ කරන්නේ. එතුමා ප්‍රකාශ කරනවා අපිට සිද්ධ කරගන්න බැරි වෙච්ච දේ එකම දේ තමයි පාර්ලිමේන්තුව අත්පත් කරගන්න බැරි වෙච්ච එක. දැන් මේ පුද්ගලයාම කියනවා අපි ගමට අධිකරණ බලය දෙනවා. ඉතාමත් භයංකරයි. අපි ඊයේ දැක්කා බංග්ලාදේශයේ නඩු අහනවා, තීන්දු දෙනවා, ඒ වෙලම එල්ලනවා. මම අහන්නේ ජනතා විමුක්ති පෙරමුණේ ඒ අයගේ අවශ්‍යතාවයක් මේකද? ගමට අධිකරණ බලය දෙනවා කියන්නේ මේ කාරණේද? එදා පාර්ලිමේන්තුව අත්පත් කරගන්න ජයිපේ අරගල කරුවන්ට හැකියාව ලැබුණා නම් අද බංගලි දේශයේ තත්ත්වෙම තමයි ලංකාව ඇති වෙන්නේ. එහෙනම් තාමත් රට ගිනි ගන්නවා ලාල්කාන්ත මැතිතුමා යෝජනා කරන ආකාරයටම. අන්න අද බංගලි දේශයේ මහපාරේ නඩු ආනවා. නඩු ආලා මිනිස්සු මරා දානවා. රටම අරාජික වෙලා රටම ලේ ගංගාවක් වෙලා ඒ තත්ත්වේ ලංකාවේ ඇතිකරන්න අපි කටයුතු කරමින් හිටියාය කියලා ලාල්කාන්ත මන්ත්‍රීතුමා මැතිතුමා ප්‍රකාශ කරනවා. අපේ දණ්ඩ නීති සංග්‍රහයට අනුව අපරාධයක් සිදු කිරීම මෙන්ම අපරාධයක් සිදු කිරීමට තැත් කිරීමද වරදක්. මොන වුණා ලාල්කාන්ත මන්ත්‍රීතුමා අනිත් කට්ටිය වගේ නෙවෙයි, හරි අවංක මිනිස්සයා හිතේ තියෙන දේ කියනවා, මේ අවස්ථාවෙත් ඇත්ත කියලා තියෙනවා. එහෙනම් ආණ්ඩුව දැන් වහාම ලාල්කාන්ත සහෝදරය අත්අඩංගුවට ගත යුතුයි. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වෙන සුනිල් හඳුන්නැති මැතිතුමා පාර්ලිමේන්තුව ළඟට ඇවිල්ලා ජනතාව හුස්සිගැන්නුවා. ඒ වන විටත් ජනාධිපති මන්දිරය අත්පත් කරගෙන, ජනාධිපති ලේකම් කාර්යාලය අත්පත් කරගෙන, ඒ වගේම අගමැති කාර්යාලය අත්පත් කරගෙන අගමැතිතුමාගේ ගෙදර ගිනි තියලා ඒ පිරිස ඒ කැරලිකරුවන් ඒ ත්‍රස්තවාදීන් පාර්ලිමේන්තුව ළඟට ඇවිල්ලා පාර්ලිමේන්තුව වට කරන්න එන්න කියලා ඉල්ලීමක් කරා. ඒක තවදුරටත් ලාල්කාන්ත සහෝදරයා තහවුරු කරා. ගෝඨ පන්නපු එක එකෙන් සත පහක වැඩක් උනේ නැහැ. එතකොට පැහැදිලිවම අද බංගලි දේශර අත්වල දින ඉරණම උදා කරන්න ඒ පිරිස පැහැදිලිවම වැඩපිළිවෙලක හිටියා කියන එක ලාල්කාන්ත තහවුරු කරා. ඉතින් ඒක නිසා මේ වගේ ත්‍රස්තවාදී කාලකන්ණි අමනෙයින්ට තවදුරටත් මේ රටේ දේශපාලනය කරන්න ඉඩ දෙනවා මේ රටේ ජනතාව. එදා පාර්ලිමේන්තු වට කරා නම් කොහොමද හැසිරුනේ කියලා අද බංග්ලාදේශ පාර්ලිමේන්තුව ඇතුලේ ඒ ත්‍රස්තවාදී කණ්ඩායම හැසිරෙන විදියට රටේ තියෙන වැදගත් දේශපාලන පක්ෂයක් කියන ජනතා විමුක්ති පෙරමුණේ නායකයෝ කියන ලාල්කාන්තල වගේ නායකයින් හැමදාම උත්සාහ කරන්නේ පාර්ලිමේන්තුව ගහන්න. එතුමාත් මේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්. නමුත් එතුමාගේ උත්සාහය හැමතිස්සෙම පාර්ලිමේන්තු විනාශ කරන්න. එතකොට පාර්ලිමේන්තු විනාශ කරනවා කියන්නේ රටක ප්‍රජාතන්ත්‍රවාදී විනාශ කරනවා. ඉතින් මෙහෙමද මේ වගේ මානසිකත්වයක් තියෙන මිනිස්සුද මේ රට බාර ගන්න හදන්නේ? මේ ඕනෙලා කතා කරොත් හදන්නේ පාර්ලිමේන්තු ගන්න, පාර්ලිමේන්තු කුඩු ගන්න, පාර්ලිමේන්තු කිරි දියන්. අපි සියලු දෙනාම දන්නවා මේ වෙනකොට බංග්ලාදේශයේ ඇති වෙලා තියෙන තත්ත්වය. හරියට 2022 අපේ ලංකාවේ ඇති වෙච්ච තත්ත්වයේ කාබන් කොපියක්. අපේ රටේ අරගලය ඇති වුණේ ජනතාවට අවශ්‍ය මූලික පහසුකම් ඒ වගේ දේවල් නැති වෙලා ගිහිල්ලා යම්කිසි සාධාරණීකරණය කරන්න පුළුවන් වටපිටාවක් ඇති වෙච්ච අරගලයක් තමයි තිබ්බේ. හැබැයි අපේ රටේ අරගලකරුවා කවදාවත් පාර්ලිමේන්තු පරිශ්‍රයට ඇතුළත් වෙලා එය අත්පත් කරගන්න ගියේ නැහැ. හැබැයි අපි ඊටම කනගාටු වෙන බංග්ලාදේශයේ අරගලයේ විග්‍රහ කරමින් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලාල්කාන්ත මැතිතුමා පැහැදිලිව මාධ්‍යයට ප්‍රකාශ කරනවා මේ අරගලයේ අපි බලාපොරොත්තු වෙච්ච තත්ත්වය ඌටප්‍රාප්ත කරගන්න හම්බුනේ නැහැ. අපිටත් තිබ්බේ මේ විදිහට ගිහිල්ලා පාර්ලිමේන්තුව අත්පත් කරගෙන ඒ සියලු දෙනා මෙලවලා දාලා ක්‍රියාදාමයකට යාම තමයි අපිටත් තිබ්බේ කියලා. එතුමාගේ ප්‍රකාශය අපි ඊටම පිළිකුලෙන් යුතුව හෙලා දකිනවා. අරගලයක් කරපු අලගර කළුවන්ටත් එතුමා ඒ කරපු ප්‍රකාශය නින්දාසාගත ප්‍රකාශයක් හැටියට තමයි අපි නම් දකින්නේ. මේ ඔබතුමා කරන ප්‍රකාශය ඔබතුමාගේ පක්ෂයේ මතයද? මෙවැනි වාතාවරණයක් ඇතුලේ
බොරදි මාළු බලන්න සෑහෙන පිරිසක් උත්සාහ කරලා තියෙනවා. ඒ නිසා අපි මේ රටේ ජනතාවගෙන් ඉල්ලන්නේ මේ මැතිවරණ සමය තුල අපි හිතන්න ඕන අපේ රටේ අනාගතය, අපේ රටේ ස්වෛරීත්වය, අපේ රටේ ජනතාවගේ සුභසිද්ධිය සඳහා වන තීන්දුවක් ගන්න. මැතිවරණයක් කරා ඊළඟ ජනාධිපතිවරයා තෝරගන්න තැනකට අපි ඇවිල්ලා ඉන්නේ. මේ සියල්ලත් එක්ක අපිට සිද්ධ වෙනවා හොඳම තීරණය මේ වෙලාවේ ගන්න. අරගලයේ පිළිබඳ ඔහුගේ අනවබෝධය, ඔහුගේ ව්‍යාපාරයේ අනවබෝධය අපි දිගින් දිගටම දැක්කා. හැබැයි මේ ප්‍රකාශයත් අතිශය වැරදි. දැන් බංග්ලාදේශයේ සිදුවීම ඉලක්ක කරගෙන ඒක පාදක කරගෙන තමයි ඔහු ප්‍රකාශය කරන්නේ. එතකොට බංග්ලාදේශයේ අන්තර්වාර පාලනයක් අරගලකරුවන්ගේ මැදිහත්වයෙන් නිර්මාණය වෙනවා. ඒ අන්තර්වාර පාලනය හරහා තමයි ඔවුන් යම් ක්‍රම වෙනසක් කරන්න උත්සාහ කරන්නේ. මේ අතර ITN පැනරාමා වැඩසටහනට කු ජේෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා බංග්ලාදේශයේ සිදු වූ අරගලය සහ ශ්‍රී ලංකාවේ සිදු වූ අරගලය සම්බන්ධයෙන් අදහස් පළ කළා. මට පෙනෙන දේ තමයි බංගාලි දේශයේ දිහා බලනකොටත් ලංකාවේ ඇතිවෙච්ච සිදුවීම් දිහා බලනකොටත් අතේ ආයුධම තියෙන්න ඕනේ නෑ ප්‍රචණ්ඩ වෙන්න. භාෂාවෙන් ප්‍රචණ්ඩ වෙන්න පුළුවන්, හැසිරීමෙන් ප්‍රචණ්ඩ වෙන්න පුළුවන්. අපි දන්නවා ප්‍රතිකණ්ඩායමක් ඇවිල්ලා ගෝල්ෆේස් අරගලයට ගහනවා. එතැන් සිට ඒගොල්ලන්ගේ අතින් නූනත් ඒක අතර අන්තර් සම්බන්ධයක් තිබුණා. මිනිස්සුන්ට ඒ කියන්නේ කොළඹට ආපු ඇවිල්ලා ආපහු යන අයට පහර දෙනවා. ඊට පස්සේ ආණ්ඩුවට සම්බන්ධ මිනිස්සුන්ගේ ගෙවල්, ඒ කියන්නේ නායකයින්ගේ ගෙවල් දොරවල් විශාල ගාණක් ගිනි තියනවා, මන්ත්‍රීවරයෙක් මරා දමනවා. ඒකේ ප්‍රචණ්ඩ පැත්තක් තිබුණා ඇත්ත. එතකොට අපි අතේ ආයුධ නැහැ, නමුත් අපේ කටේ ආයුධ තියෙනවා. දැන් මට පෙනෙන මේකේ විශේෂම දේ තමයි අපි මේ වගේ සිද්ධීන් දිහා බලනකොට ස්වභාවයෙන්ම අපි තුලත් ආස්වාදයක් ඇති වෙනවා. මිනිස්සු ඇවිල්ලා, නමුත් අපි කල්පනා කරන්නේ නැහැ ඊට පස්සේ ඇති වෙන ප්‍රතිඵලය. මම හිතන ඉතින් වැදගත් තැනකට ඔබ ආවේ. අර අපි ආස්වාදයක් ලබනවා, නමුත් මෙතනින් පස්සේ මොකද්ද වෙන්නේ කියලා අපි කල්පනා කරන්නේ නැහැ. දැන් මම කරන්න ඉඩ තිබුණා. එතකොට ඇත්තටම කැරලි වලට මිනිසුන් යොමු කිරීම, වගකීමකින් තොරව යොමු කිරීම හා පොළඹවා ගැනීමෙන් විශාල හානියක් වෙනවා මගේ පුද්ගලික මතය. දැන් මේ සිද්ධීන්ගෙන් ගන්න, දැන් අපි ලංකාවයි බංගාලි දේශයයි ඒ කියන්නේ එක සමාන යනවා සිද්ධීන් දෙකක්. අපි වාසනාවන්තයි, අපේ සිද්ධීන් දුරදිග යන්න ඉඩ නොදී පාලනය කර ගැනීමට අපි සමත් වුණා. අපිට මේක ඉක්මනින් පාලනය කර ගැනීමට හැකිවීම නිසාම වටිනාකම හොඳින් තේරෙන්නේ නැහැ. මේක තව මාස, තව අවුරුද්දක් දෙකක් අපි පීඩාවට පත් වුණා නම් අපේ ඇටලෙහි නහරවලට මේක කිමිදිලා යනවා. මේකේ ප්‍රධානකම දැන් මේක වෙනත් රටවල් එක්ක සැසඳුවම අපි හුඟක් ලොකු දියුණුවක් ලබලා තියෙනවා. අපේ සමාජයේ කතා කරනකොට බොහෝ විට ඒ කියන්නේ අපිට ඒක ගැන තියෙන අවබෝධය හරි අඩුයි. නමුත් ඒ කියන්නේ විදේශීය විශේෂක් හැම වෙලාවෙම පුදුමය පළ කරනවා. කොච්චර මෙච්චර වේලස්සනින් කොහොමද මෙච්චර කෙටි කාලයකින් කොහොමද රිකව කරගන්න කියලා අවුරුදු දෙකක් ඇතුලේ. දැන් බලන්න බංගාලි දේශයේ විසඳුමක් නැතුව මැරිච්ච සංඛ්‍යාව කොච්චරද? තාම අපි දන්නේ නැහැ දේපළ හානි. ලොකු සංඛ්‍යාවක් ඒ කියන්නේ මැරුණා විසඳුමක් නැතුව. දැන් අපෙත් ඒ කියන්නේ ලොකු අරාජකත්වයකට යමින් තිබුණේ. තැන් අල්ලගත්තා, රටේ නායකයෝ පැනලා ගියා, ඒ කියන්නේ තැන් ගිනි ගත්තා, ඒ වගේ මහා පසුබිමක් තිබුණේ. නමුත් ඇත්තටම ලංකාවේ රාජ්‍යයේ ලොකු කඩාවැටීමක්, බිඳවැටීමක් ඒ වෙලාවේ තිබුණා. සමහර වෙලාවට මම හිතනවා ඒ කියන්නේ හොඳ පයින් පාරකිනුත් රාජ්‍ය කඩාවැටෙන්න ඉඩ තිබුණා. එතකොට මේ රාජ්‍යයේ බිඳවැටීම අපි බේරගෙන තියෙනවා. ඒකේ ගෞරවය ආයුත්තේ කාටද කියන එක නෙමෙයි මම කියන්නේ. අපි බේරගෙන තියෙනවා, රටක් වශයෙන් බේරගෙන තියෙනවා මේක. නමුත් බේරගත්තේ මිනිස්සු අතුරුදහන් කිරීමෙන් තොරව, මිනිස්සු මරා දැමීමෙන් තොරව, මිනිස්සු දරුණු වදහිංසාවට ලක් කිරීමෙන් තොරව, මිනිස්සු දහස් ගණන් අත්අඩංගුවටගෙන රඳවා තබා ගැනීමෙන් තොරව. මම හිතනවා ලංකාවේ මිනිස්සු මේවා සැලකිල්ලට ගන්න ඕන. ඇත්තටම සමහර වෙලාවට වැරදි විදියට බලය පාවිච්චි කරා නම්, වැරදි විදියට මේවා පාලනය කරන්න ගියා නම් සමහරට ලොකු විනාශය කරලයි මේවා මර්ධනය කරන්නේ. ඒ තත්ත්වය ගැන අපි සතුටු වෙන්න ඕනේ. අපි ඒ කියන්නේ කනගාටු වීම නෙමෙයි, අපි කොහොමද ඒ කියන්නේ මෙච්චර බිඳවැටීමක්, මෙච්චර මහා අවුලක්, මෙච්චර දුර අරාජකත්වයකට ගිය රටක් අපි මේ තැනට ගැනීම ගැන රටක් හැටියට අපි සතුටු වෙන්න ඕනේ. ඇත්තටම මම හිතනවා ඒකේ ගෞරවයත්
ඒක කරපු එක්කෙනාට රටේ නායකයාට යන්න ඕන. පාර්ලිමේන්තුව අපි වටලනවා. මේ පාර්ලිමේන්තුවෙන් අපි මෙතන මේකේ ගේම ඉවර කරනවා. අවසන් අරගලේ අපි මෙතෙන්ට දැන් මේ කැඳවන්නේ. කැඳවලා අපි කියනවා මේක ඉවර කරලා වරෙල්ලා. එහෙම නැත්නම් උඹලා හැමෝටම මේකට වග කියන්න වෙනවා. මේ පාර්ලිමේන්තු පාරෙන් තමයි මේගොල්ලෝ 16 වෙනිදට යන්න ඕන. එක්කෝ මේගොල්ලෝ පාර්ලිමේන්තුවට යන්න ඕන, පාර්ලිමේන්තුව විසුරුවන්න. රනිල් වික්‍රමසිංහ බලෙන් ඉවත් කරන්න. එහෙම යන්නේ නැත්නම් මෙතනින් යන්න බෑ. මෙතනට එන්න ජනතාව දැන්. මොකද ඊළඟට සතර කියන්නේ මෙතන.